ලීසෝ ජුන්කියෝන්ට කැමති නම් කිව්වා. හැබැයි පියවිසිය ආවට පස්සේ මෙන්න මේ අදුවනවා. පිටිපස්සෙන් ලීසෝ දුවනවා. ඇයි දුවන්නේ යවුවම දන්නේ නැහැලු. ඉතින් මෙයාට තවත් සැකයි මේක විහිළුවක්ද එහෙමත් නැත්නම් හීනයක්ද කියලා. අන්තිමට මේ හැමදේම එක බැල්මකින් ලීසෝ තේරුම් කරලා දුන්නා. ආදරේ සලකුණකට වෙන්නේ නැති මාලයක් ගලේ බැඳේ. ඔන්න කටට බ්‍රේක් නැති ජුබල් ඔය කියවනවා. අන්තිමට ඉතින් කට වහගෙන තමයි එතනින් දුවන්න උනේ. සතුට වැඩිකමට මේකප් නැහැ කියලා අමතකුණ කෙල්ල සූජිත්ටත් කතා කරලා බදා ගන්න යද්දි තමයි වැඩේ මතක් උනේ. සූජි නම් අඳුරගත්තේ නැහැ ජුන්කියෝනු තාම. ඒත් අන්තිමට පැත්තක බංකුවක ඉඳගෙන යාළුව දෙන්න ඇත්තම කතා වෙනවා. මෙයාගේ යාළුව නම් ගොඩක් හොඳයි වගේ. මොකද ජුන්කියෝන්ට උන අමහිරි අත්දැකීම් යාළුව එක බෙදා ගන්නවා. අන්තිමට සූජින් කරන්නේ එයාගේ ජැකට් එකෙන් ජුන්කියෝන වහගෙන කවුරුත් නොදකින්න එතනින් අරන් යන එක. ඔන්න කඩේම නිදි. ඒත් අලුත් ජෝඩුව නම් ඇහැරිලා. සුපුරුදු විදියටම පහවදා ඉස්කෝලෙත් පටන් ගත්තා. කෙල්ලන්ට පුදුමයි ලීසෝ ඉනා වෙලා ඉන්නවට. සුපුරුදු විදියටම ලීසෝ ස්ට්‍රෝබෙරි බීම් එකක් අරගෙන ජුන්කියෝන් ළඟට එනවා. හැබැයි ජුන්කියෝන් බැනලා තමයි එතනින් යන්නේ. හැමෝටම හිතාගන්න බෑ මේ වෙන දේ. කෑම වෙලාවේදී ලීසෝ ළඟට ආවහම මෙයා කෑ ගහනවා. ජුන්කියෝන් බැනලා එතනින් යන්න යනවා. මේකත් හිතාගන්න බෑ කට්ටියටම. හැබැයි ඒපු මැසේජ් වලින් ලීසෝ තේරුම් ගන්නවා ජුන්කියෝන් කියන දේ. ඔන්න කියපු තැනටම ආවා. දෙන්න දැන් කතාවක සෝජුන් නම් මේක දකිනවා. එතකොට අර කෑ ගහලට හේතුවත් ලීසෝ දැනගන්නවා. සෝජුන් කරපු වැඩෙන් ලීසෝවත් තල්ලු කරගෙන ජුන්කියෝන් එතනින් දුවලා ගියානේ. ඉස්කෝලෙන් පස්සේ කෙල්ල හොරා වගේ තමයි කොල්ලව හම්බ වෙන්න එන්නේ. ඒ නිසාම ලීසෝ ජුන්කියෝන්ව අරගෙන වෙන තැනකට යනවා. මෙතන නම් එහෙම වැඩිසෙනගක් නැහැ වගේ. කන්න ගද්දිම තමයි ඉස්කෝලේ යාළුවෝ ටිකක් එතෙන්ට කඩා පාත්ුනේ. ලීසෝ පාත්ුණා මේසය අතට. හැබැයි ඉතින් මේ කට්ටියම දැක්කා මේසය ඇස්සේ කෙනෙක් ඉන්නවා කියලා. කට්ටිය ගියාට පස්සේ ලීසෝ එළියටත් ආවා. එතකොට ළඟ හිටියත් මේ දෙන්න කෝල් කර කර හොරා වගේ තමයි යන්නේ. මේ ජුන්කියෝන්ගේ පිස්සු වැඩ නිසා ළඟට ඇදලා ගන්න ලීසෝ වෙන්නපු දේ නිසා ජුන්කියෝන් ගොඩාක් සතුටු වෙනවා. ඉතින් මෙතනට ගියාට පස්සේ කෙල්ලට වැරදුනේ නැහැ. ටැගිත් ලැබුණා. ජුන්කියෝන් ගොඩාක් සතුටින්. හොඳම මේකප් ආටිස් මෙයා කැමතිම කෙනා තමයි අද මුණ ගැහුනේ. ගෙදර ඇවිල්ලත් ඒ ගැනම තමයි කෙල්ලගේ කටේම තිබ්බේ. කාමරේට වෙලා ඉද්දි මෙන්න බීමත් අක්කණ්ඩි කාමරේ බීම මුදි. අක්කටාව කෝල් එක මෙයා තමයි ආස කළේ. සර් තමයි කතා කරන්නේ. ඉතින් නංගි කතා කරන්න කියලා දැනගත්ත සර් මොකක්ද මේ කරපු විකාරේ. ඒ ඇස්සේ තාත්තා හොරෙන් හොරෙන් ගෙදරින් එළියට යනවා. උදේ වෙනකම්ම එයා ගෙදර ආවේ නෑ. මේසෙඩ ලියුමක් නම් තියලා ගිහින් තියෙන්නේ. එතකොට ජුන්කියෝන් බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නේ. ජුන්කියෝන්ව දැකලා එයා ළඟට ගිහු සෝජුන්ගේ උරේ ඉස්සේ ජුන්කියෝන් හොඳටම බුදි. ඉතින් ජුන්කියෝන්ට බනිනවා සෝජුන්. ටිකක් කෑ ගැහුවට ජුන්කියෝන් කියනවා දැන් එයා බයික් පදින්නේ නෑ නේද කියලා. හැබැයි ඉතින් මේ දේවල් පිළිගන්න කෙනෙකුත් නෙවෙයිනේ මෙයා. ඉතින් ජුන්කියෝන් කියපුවා නිසා එහෙම කළේ නෑ කියලා කියනවා. එයා එහෙම කරන්නේ අම්මා කියපු නිසා කියලා එතනින් යන්න යනවා. හැබැයි එතකොටම තමයි බස් එක එන්නේ. මෙයා බස් එකට නම් නගින්නේ නැහැ. ලැජ්ජාවට මන්දා එහෙම යන්නේ. ඉතින් ඊට පස්සේ වෙන දේ ගැන කියන්න තවත් වීඩියෝ එකකින්.